අටපිරිකරක් කියලා කියන්නේ අටපිරිකරක අන්තර්ගත පරිස්කාර 8ක් ගැනයි සඳහන් වෙන්නේ. ප්‍රමිතිය ගැන ගැටලුවක් තියෙන මහත්තයා. ප්‍රමිතිය ටිකක් දැන් වෙනදට වැඩිය වෙනස් වෙලා ව්‍යාපාරික ලෝකයේ තුල මිනිස්සු විවිධ ලබ්ධිකය මේව හදන්නේ. ඉතින් ඒවා ඒගොල්ල ව්‍යාපාර නිසා ඒවා ප්‍රමිතියකින් තොරව දුප්පත් මිනිස්සු ඔය දන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ නිසා ඒ අය මොනවා හරි දෙයක් ඔතලා හදලා ගෙනත් ලස්සන කරලා තියෙනවා මිසක් ඒකේ අන්තර්ගතය පිළිබඳව ඒ අය දන්නේ නැහැ. නිසා ඒකේ සුදුසුම දේවල් ඇතුළත් වෙලා නැහැ කියලා තමයි කියන්නේ වෙන්නේ. වෙළඳ භාණ්ඩයක් ඇටේ ඉස්සර තිබුණේ නැහැ. දැන් හැම තැනම හැම වෙලාවකම පුංචිම පූජාවක් තිබ්බත් අටපිරිකර තමයි මිනිස්සු පූජා කරන්න බලන්නේ. ඒ නිසා ඒක වෙළඳ මාපියාව තුල ඒගොල්ලෝ ලෑස්ති කරලා තියෙන දොළොස් පිරිකර, සොළොස් පිරිකර කියලා අන්තර්ගත එකතු කරලා මිනිසුන්ව අර ව්‍යාපාර ලෝකෙන් ගොඩ ඇහිලා තියෙන මේ පැති මිනිස්සු. ඒතර මිනිස්සු දන්නේ නැහැ විශාල මුදලක් දීලා අරගෙන එනවා. බොහෝ වෙලාවට එක්කෝ ඒවා පාවිච්චි කරන්නේ නැතුව ගබඩාවේ තියෙනවා. ඒක කරන්න දෙයක් නැති කාඩ්බෝඩ් පුරවපු, පත්තරකොළ පුරවපු එහෙම එකක් තමයි තියෙන්නේ. අටපිරිකරේට අද වර්තමානයේ වෙනකොට විශේෂයෙන්ම අපි ලංකාව තුළ බෞද්ධ ජනතාවක් ඉන්නේ. ඉතින් ඒ අතරින් අටපිරිකරේට බොහොම ඉහළ වටිනාකමක් ඒ වගේම අගයක් අටපිරිකරට ලැබිලා තියෙනවා. මේ ඒක ගත්තාම දැන් ගොඩක් වෙලාවට කඩවල් වලින් විකුණනකොට ඒ ගන්න කෙනා ඒක දිග්ගස්සල බලන්නේ නැහනේ. ඒගොල්ලන්ට සකස් කරලා තියෙනවා. ඒගොල්ලෝ අරගන්නව මුදලට අරගන්නව ගෙනල්ලා පූජා කරනවා. ඇත්තටම ඇතුලේ තියෙන මොනවද කියන එක පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ. ගොඩක් වෙලාවට දන්නවා මෙන්න මේ දේවල් තියෙන්නේ කියලා. නමුත් හරි අවබෝධයක් නැහැ මේ ඒක ඇතුලේ තියෙන මොනවද, ඒක ප්‍රමිතියකින් යුතුවද තියෙන්නේ කියන එක පිළිබඳව. මේක පිටින් දැක්ක කෙනෙකුට හොයාගන්න බෑ, හිතාගන්න බෑ මේ පාත්‍රයේ මොන වගේ පාත්‍රයක්ද කියලා. මේක දෙලිම මේ ගානට නවතැහැකි. මේ පාත්‍රයේ මේක තහනම් කරලා තින්නේ අපි භාවිතා කරන්නේ නැහැ. මොකද මේ මේක අර කාට හරි නොදන්න කෙනෙකුට පෙන්වන්න කියලා තියෙනවා. දැනටත් අපි ගාව තිනවා මේ රෝහලක මුත්‍ර සජීවාගාරයෙන් ගෙනාපු රෙදි අපි ගාව තිනවා. ඒක දැන් අපින් හාමුදුරුවෝ ඉල්ලලා තිනවා මේ ප්‍රමාණයට මහලා දෙන්න කියලා. අටපිරිකරක් කියලා කියන්නේ අටපිරිකරක අන්තර්ගත පරිස්කාර 8ක් ගැනයි සඳහන් වෙන්නේ. ඒ 8 අතර දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර කියන තුන් සිවුරත්, පාත්‍රය, දැලිපිහිය, නූල් බෝලය, ඒ වගේම ඉදිකට්ට, බඳපටිය, පෙරහංකඩිය කියන මෙන්න මේ කාරණා ටික තමයි භික්ෂුන් වහන්සේක නමකට අවශ්‍ය ප්‍රධාන පරිස්කාර හැටියට සලකන්නේ. ඒ ටික තමයි එහි අන්තර්ගත වෙලා තිබෙන්නේ. දැන් අපි දැනට තියෙන අටපිරිකරවල තියෙන අන්තර්ගත වෙලා තියෙන මේ වස් වහන් කරපු භාණ්ඩ ටික, ද්‍රව්‍ය ටික, ඒවා පරිභෝජනයට ගත හැකි මට්ටමේ ප්‍රමිතියෙන් යුක්තයිද? ප්‍රමිතිය ගැන ගැටලුවක් තියෙන මහත්තයා. ප්‍රමිතිය ටිකක් දැන් වෙනදට වැඩිය වෙනස් වෙලා ව්‍යාපාරික ලෝකයේ තුල මිනිස්සු විවිධ ලබ්ධිකය මේව හදන්නේ. ඉතින් ඒවා ඒගොල්ලෝ ව්‍යාපාර නිසා ඒවා ප්‍රමිතියකින් තොරව දුප්පත් මිනිස්සු ඔය දන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ නිසා ඒ අය මොනවා හරි දෙයක් ඔතලා හදලා ගෙනත් ලස්සන කරලා තියෙනවා මිසක් ඒකේ අන්තර්ගතය පිළිබඳව ඒ අය දන්නේ නැහැ. නිසා ඒකේ සුදුසුම දේවල් ඇතුළත් වෙලා නැහැ කියලා තමයි කියන්නේ වෙන්නේ. ඔබ වහන්සේලාට දෛනිකව නැත්නම් මාසිකව පිරිකර 10ක් පූජා කළොත් ඒ සියල්ලම පරිභෝජනයට ගන්න පුළුවන්ද? එහෙම ගැනිනවද? නැහැ, බොහෝ වෙලාවට පූජා කරන ඒවා සියල්ලම පාවිච්චි කරන්නේ නැතුව ගොඩක් වෙලාවට පන්සලේ අපේ තියෙන ගබඩාවක් තියෙන එක, ඉස්ත්‍රිනම තියෙන එකක්, ඒක හැමෝගෙම දේවල් එක තැන තියෙන එකක්. ඒ තැන්වල ගොඩක් වෙලාවට තියෙනවා. හැම පන්සලකම ඒක තියෙන එක පෞරාණික ක්‍රමය. කියන්නේ තනියෙන් තියාගෙන පාවිච්චි කරන ප්‍රමාණය අඩුයි. දැන් එතකොට මේ අන්තර්ගත පාත්‍රය වගේ ගත්තොත් කල් ගියාම පස්සේ ඒක මලකඩ ගන්න පුළුවන්. ඒ වගේ එහෙම ඒවත් තියෙනවා. පාත්‍රෙ එහෙම ඒවත් තියෙනවා. සමහර හොඳ මට්ටමේවත් තියෙනවා. කළු මදින්න පුළුවන් ඒවා තියෙනවා. කළු මදින්න බැරි ඒවා තියෙනවා. එහෙම තියෙනවා. මේ අටපිරිකර අන්තර්ගත වෙලා තියෙන මේ පාත්‍රය, මේ පාත්‍රය වෙනුවට පිඟානක් හෝගෙන දෙමක් කවුරු ආදේශ කරන්න කියලා යෝජනා කරනවා. නෑ, ඒක පාවිච්චි වෙනවා. ඒක අපි පන්සලේදී පාවිච්චි කරනවා. වෙලාවකට පින්නපාති චාරිකාවක් වගේ පොදු වෙලාවකට දැන් පොඩි හාමුදුරුවන්ට ගෙනිය ගන්න අපහසුයි. ඒ වගේ ගමන් අපහසු නිසා එහෙම නැත්නම් පාවිච්චි වෙනවා. විහාරස්ථානවල ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේලා පාත්‍ර පියන, පාත්‍ර තැටි, පාත්‍ර පාවිච්චි කරනවා. දැලිපිහිය වගේයක් පාවිච්චි වෙනවා. දේවල් දැලිපිහියත් පාවිච්චි කරනවා. බොහෝ වෙලාවට පාවිච්චි කරනවා. පුංචි හාමුදුරුවන් වහන්සේලා වගේ ඉන්න තැන්වල බෑ. ඒකේ අර අවශ්‍යතා තියෙන තෙල් ගල, ඊළඟට මැදුම් උපකරණේ තියෙන පටියක් තියෙනවා. අන්න ඒවා පාවිච්චි කරගන්න අද අඩුයි භාවිතාව. ඒ නිසා ඒක පාවිච්චි කරන අඩු වෙලාවකට. ඒ වගේම අටපිරිකර විදිහට නම් වෙලා නැති. නමුත් ස්වාමීන් වහන්සේලාගේ පරිභෝජනයට අවශ්‍ය වෙන ද්‍රව්‍ය තව බොහොමයක් තියෙනවා නේද? මොනවද ඒවා යෝජනා කරන්න තියෙන්නේ? නෑ, ඒක සාමාන්‍ය මිනිසෙකුට අවශ්‍ය දේවල් තියෙනවා. නමුත් අන්තර්ගතයේ හැටියට අටපිරිකර වෙනස් කරන්න බෑ අපිට.
අටපිරිකර අන්තර්ගත තියෙන කාරණා ටික තමයි ඒක වෙනස් නොකර එක අවස්ථාවක බැරි නම් අට අවස්ථාවක හරි පූජා කරන්න කියන අදහස තමයි යෝජනා කරන්නේ. දැන් වර්තමානයේ වෙළඳපොලේ තියෙන මිල ගණන් එක කෙනෙකුට අටපිරිකරකින් පූජා කරන්න බැරි වේ. ඒකට යෝජනාවක් විතර මොකක්ද උදාහරණ? ඔව් ඉතින් හැම පින්කමකටම කියලා නෙමෙයි කෙනෙක් 10ක් 15ක් පූජා කරන්න නෙමෙයි. එකක් පූජා කරලා කවුරු හරි එකතු වෙලා පිරිසක් එකතු වෙලා සතුටු වෙන්න පුළුවන් නම් හරි. අපි මෙහෙම දෙයක් පූජා කරා කියලා. දැන් වෙළඳ භාණ්ඩයක් හැටියට ඉස්සර තිබුණේ නැහැ. දැන් හැම තැනම හැම වෙලාවකම පුංචිම පූජාවක් තිබ්බත් අටපිරිකර තමයි මිනිස්සු පූජා කරන්නේ බලන්නේ. ඒ නිසා ඒක වෙළඳ මාපියාව තුල ඒකල ලෑස්ති කරලා තියෙන 12 පිරිකර 16 පිරිකර කියලා අන්තර්ගත එකතු කරලා මිනිසුන්ව අර ව්‍යාපාර ලෝකෙන් ගොඩ ඇහිලා තියෙන මේ පැත්ත මිනිස්සු. ඒතකොට මිනිස්සු දන්නේ නැහැ විශාල මුදලක් දීලා අරගෙන එනවා. බොහෝ වෙලාවට එක්කෝ ඒවා පාවිච්චි කරන්නේ නැතුව ගබඩාවේ තියෙනවා. ඒක කරන්න දෙයක් නැති කාඩ්බෝඩ් පුරවපු පත්තරකොළ පුරවපු එහෙම එකක් තමයි තියෙන්නේ. අවසානයේ ඔබ වහන්සේට රටේ ඉන්න දායකයන්ට බෞද්ධයන්ට මොකක්ද මේ ගැන දෙන්න තියෙන පණිවිඩය? ඔව් සබුද්ධිකව හිතලා බලලා ඒ තමන් ගන්න පරිස්කාරය හොඳ එකක්ද කියලා බලලා තමන්ට දරන්න පුළුවන් නම් විතරක් ඒක අරගෙන පූජා කළාම හොඳයි. පුළුවන් කාලයක හරි මුදලක් හරි එකතු කරන කට්ටියත් එක්ක එකතු වෙලා හරි සාමූහිකව දේ කරනවා නම් තමයි හොඳ. මොකද අර වෙළඳපොලේ පුංචි මුදලකට අපි ඒක පරිස්කාරයේ කවදාවත් මිලක් තීරණය කරන්න බෑ. අපි කියන්නේ අටපිරිකරගෙන අමිල පූජාවක්. මිලක් තීරණය කරන්න බෑ. වෙළඳපොලේ මිලයි අටපිරිකරේ මිලයි තීරණය කරලා පූජා කරන්න ගියොත් ඒක වෙළඳ භාණ්ඩයක් විතරක් වෙනවා. ඒ නිසා අමිල පූජාවක් හැටියට අපි ආනිසංශ හැටියට කල්පනා කරනකොට තමයි වැදගත්කම තියෙන්නේ. ඒ නිසා ඒක මිලක් තීරණය කරන්න බෑ කියන එකයි මම යෝජනා කරන්නේ. ඒ නිසා පුංචි මුදලකට මිනිස්සු ඉල්ලන බලනවා. ඉතින් ඒක තුල තමයි මම හිතන්නේ ওই විදිහට ව්‍යාපාරිකයෝ මිනිස්සු රවට්ටන්න පුරුදු වෙලා තියෙන්නේ. අමිල කිව්වා අමිල වූ පූජාවක්. ඔව්. එතකොට අමිල වූ පූජාවක් තුල මිනිස්සු හැම වෙලාවෙම බලන් දකින්නේ පූජා කරන්න බලන් උත්සාහ කරන්නේ නාමයක් විදිහට. කියන්නේ මම අටපිරිකරයක් පූජා කරා කියලා නාමයක් විදිහට තමයි එයා දකින්නේ. ඔව්. ඔය වෙලාවට අපේ දායකයෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒකද දකින්න උත්සාහ කරන්නේ මේ අටපිරිකරය ස්වාමින් වහන්සේ නමකට පූජා කිරීම තුළදී ඒ ස්වාමින් වහන්සේට මේක භාවිතා කරන්න කියන්නේ පරිභෝජනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවද නැද්ද කියන එක අපේ දායකයන් දන්නේ නැහැ. කියන්නේ ඒක අපි කියමු දැන් සිවුර නිෂ්පාදනය කළා තියෙන සිවුර මහලා තියෙන රෙදිකඩ යම් ස්වාමින් වහන්සේකට පරිභෝජනය කරන්න පුළුවන්ද ඒකේ තියෙන අනිකුත් ද්‍රව්‍යයන් පරිභෝජනය කරන්න පුළුවන්ද කියලා දන්නේ නැහැ. මේ හැමෝම බලන්නේ මේ නාමිකව පූජා කිරීමක් විතරයි අටපිරිකර. ඔය ඒක වගකීමක් සහිතව තැනකින් මිලදී ගත්තාම තම මුදලකට ගන්නවා නම් ඒක හොයලා බලලා ඒක තහවුරු කරගෙන පූජා කළාම ওই ගැටලු ඇති වෙන එකක් නැහැ. මිනිසුන්ගේ හිතේ සතුට තමයි ඉතින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හිතේ සතුට කියන එක දෙපැත්තෙන් බැලුවම මේ මිනිස්සු සතුට වෙන පූජා කළා කියන එක ඒවලට හාමුදුරුවෝ ඇත්තටම කියනවා මෙහෙම අටපිරිකරක් පූජා කළා. ඒ නිසා අපි අර ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කළාට ඉතින් අර තමන්ට පුළුවන් නම් විතරක් ඒ දේ කරනවා නම් හොඳයි. මොකද ඒක ගැළපෙන එකක් පූජා කරාම ප්‍රයෝජනවත් වෙනවා. එහෙම තමයි එදා ඉඳන්ම කියන්නේත් එහෙම. අටපිරිකරකට අදාළ දේවල් එක සැරේක පූජා කරගන්න බැරි නම් අපිට අට අවස්ථාවක හරි පූජා කරන්න කියලා තමයි අපි සඳහන් කරන්නේ. එතකොට ඒක ඉන්දි කට්ටක් නූල් බෝලයක් හරි තමන්ට පුළුවන් වෙලාවක පූජා කළා ඒ ටික තමන් පූජා කළා කියන සතුට ඇති කරගත්තාම අපිට පුළුවන් මේ අපි මේ පූජාවට සම්බන්ධ වුණා කියන හැඟීම ඇති කරගන්න. දැන් ඉන්දි කට් නූල් බෝලේ පරිභෝජනය කරනවද? පාවිච්චි කරනවා. සිවුරු මහ ගන්න අවශ්‍යයිනේ. සිවුරු ඉරනවා ඒ ටික මහ ගන්න ඒ ටික අවශ්‍යයි. පෑන් පෙරහංකඩිය ඕනේ. මොකද එහෙම වළඳන්න ඕනේ. එහෙම තමයි පාවිච්චි වෙනවා. හොඳයි. තායිලන්තයෙන් අපි රෙදි ආනයනය කරනකොට රෙදි කන්ටේනරයකට මේ මේන් සාම්පල් පොත් දෙකක් එනවා. මේ තීමේ වර්ණ මේම වර්ණ අංක කරලා තියෙන මේකේ මේ අංක 1 ඒ වගේ අංක 22 වෙනකන් සියලුම පාටවල් ටික අපි හදලා තිනවා. එතකොට පඳු ගහලා වර්ණ ගන්නන්න ඕන නම් අපි වෙනමම සුදු රෙද්දක් හදවලා ගෙන්නලා තිනවා. මේක මේ හොඳට පඩු පඬු අදින මේ සුදු රෙද්දක් කොටිනක. මේ සාම්පල් එකත් මේ අරගෙන තියෙන ප්‍රමාණය වැඩි නිසා තමයි මේකේ අමතරව ඉතුරු ටික දාලා තියෙන්නේ. මෙතන වෙන්නේ මෙන්න මේ වර්ණ තුන. මේ වර්ණ තුන තමයි වැඩිපුරම භාවිතා වෙන්නේ. මේක වැඩිපුරම භාවිතා කරන්නේ මේක 100ට 100ක් කපු. එතකොට සෙද්ද සැහැල්ලුයි. බර අඩුයි. දැන් සාමාන්‍ය ලංකාවේ තිනවා අටපිරිකර නිෂ්පාදනය කරනවා චැලෙන්ජර් රෙදි.
චැලෙන්ජර් රෙද්දට 100ට 30 ගානයි කපු තියෙන ඉතුරු 60 ගානම තියෙන පොලිඑස්ටර්. ඒක අපහසුයි හාමුදුරන්ට පරිහරණය කරන්න. ඒ නිසා තමයි මේ හාමුදුරන්ගේ ඉල්ලුම වැඩි සැහැල්ලුයි රෙද්ද මේ වැඩිපුර ඉල්ලුම තියෙන මේ රෙද්ද. වෙළඳ ආයතනත් එක්ක අපි ගනුදෙනු කරන්නේ නැහැ. ඒකට හේතුව මේ අපි මේක හොඳටම පවත්වාගෙන ගිහිල්ලා අපි මේක හාමුදුරුවන්ව දැනුවත් කරනවා මුළු යන් සියලුම පන්සල්වල දිස්ත්‍රික්කයෙන් පිටත් හාමුදුරුවන්ට මේ පොත ගෙනිහිල්ලා පෙන්නලා හාමුදුරුවරු හරහා තමයි නැත්නම් වෙළඳ පොලත් එක්ක කරන්න ගත්තොත් එහෙම අපහසුයි. ඒකට ඒගොල්ලන්ට මේකේ තියෙන වටිනාකම දන්නේ නැහැ. ඒකට මේකේ වගකීම ගන්න මම මොන හරි ප්‍රශ්නයක් මතුනොත් ඒ ඔක්කොම එන්නේ මට. ඒ නිසා මේක මේ වෙළඳ පොළ සම්බන්ධ කරලා කරන දෙයක්. අපි නිෂ්පාදනය කරා අපෙන්ම හාමුදුරන්ට මේ ලැබෙන විදිහට තමයි මේක කරගෙන. දැන් මේ කොයි ගණන් වලට ප්‍රමාණවලට මේ කපලා ගන්න සිවුරු? ඒක නිශ්චිත ප්‍රමාණයක් නෑ. අපිට හාමුදුරුවරු ඉල්ලුවා නම් අපි දන්නවා හාමුදුරන්ගේ වයස නැත්නම් හාමුදුරන්ගේ දැක්කට පස්සේ අපි දන්නවා මෙන්න මේ ප්‍රමාණය තමයි හාමුදුරන්ට සිවුරකට ඕන කියලා. එහෙම නැත්නම් හාමුදුරුවරු කියනවා මට මෙන්න මේ ප්‍රමාණය සිවුර මහල දෙන්න කියලා. ඒ කියන ප්‍රමාණය තමයි සිවුර මහන්නේ. ඒ ඇරෙන්න නිශ්චිත ප්‍රමාණයක් සිවුරකට නෑ. දෙස දෙකක් පල්ලක් කියලා කියන පල්ලක් නෑ. පරිහරණය කරන හාමුදුරුවන්ට අඳින්න සුදුසු ප්‍රමාණය තමයි අපි දන්න තරමින් මේ සිවුරක ප්‍රමාණය වෙන්නේ. මේ පාත්‍රය නිෂ්පාදනය කරන්නේ තායිලන්තේ. මේක තමයි අද වෙළඳ පොලේ තියෙන මිල වැඩිම පාත්‍රය. මේක තමයි 80ක් 90ක් හාමුදුරුවෝ භාවිතයට ගන්න පාත්‍රය. මේ පාත්‍රය සාමාන්‍ය කීයක් විතර වෙනවද? මේක තායිලන්තේ මේක සාමාන්‍ය රුපියල් 9500ක් 10000ක විතර මිලක් වෙනවා මේක ලංකාවට ගෙන්නනකොට. මේ පාත්‍රය ඊගාවට මේකත් තායිලන්ත පාත්‍රයක්. මේක සාමාන්‍ය එහෙන් ආනයන කරනකොට සාමාන්‍ය 2700ක වගේ මිලක් වෙන්නේ මේ පාත්‍රය. එතකොට මේ පාත්‍රය ලංකාවේ හදන්නේ මේක මේ අනුමත කරලා තියෙන වානේ පාත්‍රයක්. මේක තලතෙල් වලින් පුච්චලා හාමුදුරුවෝ පරිහරණයට ගන්නවා. මේක මේ රජය අනුමත කරලා තියෙන්නේ මේ අටපිරිකරකට ගන්න පුළුවන් විදිහට. මෙන්න මේ පාත්‍රයක හැඩේ තිබුණාට මේක තහනම් කරලා තියෙන පාත්‍රයක් ඇලුමිනියම්. මේක පිටින් දැක්ක කෙනෙකුට හොයාගන්න බෑ, හිතාගන්න බෑ මේ පාත්‍රයේ මොන වගේ පාත්‍රයක්ද කියලා. මේක දෙලින්ම මෙන්න මේ ගානට නවතැහැදි මේ පාත්‍රයේ මේක තහනම් කරලා තියෙන්නේ. අපි භාවිතා කරන්නේ නැහැ. මොකද මේක අර කාට හරි නොදන්න කෙනෙකුට පෙන්වන්න කියලා තියෙනවා. දෙපට සිවුරත් අනිවාර්යයෙන්ම තනිපට සිවුරේ ප්‍රමාණයටම දිගපළල තියෙනවා. ඊට අමතරව දෙපට සිවුරක් බලන්නේ මේ නුවාව ඇරුණාට පස්සේ ඉතුරු ටිකක් තියෙනවා. සම්පූර්ණ සිවුර රෙදි කොටවල් දෙකක්. සම්පූර්ණ සිවුර කොතනින් බැලුවත් මේ කොටවල් දෙක තියෙනවා. ඒ වගේම තනිපට සිවුරේ දිග ප්‍රමාණයම දෙපට සිවුරේ තියෙනවා. මේක දෙපට සිවුර. ඊටපස්සේ මේක තනිපට සිවුර. ඒ වගේමනේ මේක හාමුදුරුවෝ පරිහරණය කරන ප්‍රමාණයට දීලා තියෙන දිගපල්ලට මහා තියෙන තනිපට සිවුර. දෙපට සිවුර මේ තනිපට සිවුර මේ තුන් සිවුරට ඇහිති අනිත් සිවුර තමයි අඳන සිවුර. මේ තියෙන්නේ අඳන සිවුර. අඳන සිවුර සාමාන්‍ය හාමුදුරුවෝ ඉනෙන් උඩට උස තියෙන්න ඕන. ඉනට උස තියලා මදි. ඉනෙන් උඩට උස තියෙන්න ඕන. ඒ ප්‍රමාණයට මහත් අඳන සිවුර තමයි මේක. විශේෂම ප්‍රධානම දේ තුන් සිවුර. දැන් තුන් සිවුර අංග සම්පූර්ණයි. මේ ඒකට අටපිරිකරේ හතර වෙනි එක තමයි බඳපටිය. මේ පස්වෙනි එක පෙරහංකදය. පස්සේ හය වෙනි එක ඉන්දිකටුවයි. ඉන්දිකටුවයි නූල් පන්දුයි. හය වෙනි එක හත්වෙනි එක දැලිපියේ විශේෂයි. දැලිපියේ තියෙනවා නම් මේ අනුමත කරලා තින්නේ අටපිරිකරකට මෙන්න මේ දැලිපියේ. එතකොට තව ගොඩාක් වෙළඳ පොලේ තියෙනවා මෙන්න මේ වර්ගයේ දැලිපි. මේක
වතුර වැදිච්ච ගම මේ දැලිපිය මලකට කනවා. මේක පරිහරණය කරන්න බෑ. මේක අන්තික මේ අනුමත කළත් නෑ මේ දැලිපිය. මෙන්න මේ දැලිපිය තමයි අනුමත කළේ. මෙතන තියෙනවා හතක්. අර පාත්‍රයක් දාලා දැම්මට පස්සේ මෙතන අත පිළිතරේ කොටස් අට සම්පූර්ණයි. එතකොට චැලෙන්ජර් වලින් රෙදි ආර 22ක් ඕන. 36 බල රෙදි වලින් රෙදි ආර 27ක් ඕන. මේ 60 බල මේ රෙද්දෙන් ඕන රෙදි ආර 19 මාරක්. සාමාන්‍ය 5700ක් අතින් ඉලක් වෙනවා. මෙල අදුම රෙද්දෙන් අට පිළිතරක් මහලා ඉවර වෙනවා. වෙළඳ පොලේ දක්වන සාමාන්‍ය 1500 2008 එහෙමත් තියෙන සිස්ටම්. එහෙම අට පිළිකර තියෙනවා. ඉතින් ඒක මිලදී ගන්න අය දැනුවත් වෙලා මිලදී ගන්නකොට මේ වෙළෙන්දා ඉදිරියේදී අට පිළිකර විවෘත කරලා බලන්න ඕනේ. මේකේ තියෙන මේ කොටස්සට තියෙනවාද කියලා. ඉතින් කොටස්සට තියෙන විදිහක් නැහැ කීයකටවත්. මේ ඒ සම්පූර්ණ මහල අලුතෙන් නිෂ්පාදනය කළා ඒ මිල දෙන්න බෑ. දල වශයෙන් මේ අට පිළිකරේක රෙදි ආර කීයක් තියෙනවද? ඒක තෙද්දේ පල්ල 90 තමයි. 36 පල්ල වුණොත් රෙදි ආර 27ක් ඕන. 45 පල්ල වුණොත් රෙදි ආර 22ක් ඕන. 60 පල්ල වුණොත් එහෙම රෙදි ආර 19ම ආරක්. අත්නම් මෙතන තියෙන හැම කෙනාටම මේ අට පිළිකර ගැන දැනුවත් කරනවා. ගොඩාක් වෙලාවට ඒගොල්ලෝ දැනුවත්කම තිබුණත් ඒගොල්ලෝ බලන්නේ අඩු මුදලට අට පිළිකරක් අරගෙන පූජ කරන්න. අර අට පිළිකරේ හැඩේ තිබුණා නම් ඇති කියන මතේ තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. ඊගාවට දැන් මේ හදලා තිනවා 12 පිළිකර කියලා. ඒ 12 පිළිකරේ මම දන්න තරමින් සමහර රුපියල් 14,000ට 15,000ට 12 පිළිකර තිනවා. දලවල බැලුව රුපියල් 4,000ක 3,000කවත් ඇතුලේ වටිනාකමක් තියෙන දේවල් නැහැ. ඒකත් මම නම් මෙතන දෙන අයද කියන්නේ හාමුදුරු නමකට පිළිකර 12ක් පූජ කරන එක හොඳයි. ඒ පිළිකර 12 අට පිළිකර අරගන්න හොඳට. එතකොට 8යි. ඉතුරු 4 හොඳට බලලා ඉතුරු 4 වෙනම පූජ කරනවා. එතකොට 12ක් පූජ වෙලා ඉවරයි. අර භික්ෂුන් වහන්සේලාට මේ සිවුර කියන එක එන්න පටන් ගත්තා. අර අමු සොහොනක තියෙන මේ මිනිහක් කොතලා දැන් රෙදි කරමින් කියනවා. දැන් එහෙම ස්වාමීන් වහන්සේලා එහෙම රෙදි කර අඳින්න කැමති ස්වාමීන් වහන්සේලා ඉන්නවා. කැමති ස්වාමීන් වහන්සේලා ඉන්නවා. දැනටත් අපි ගාව තියෙනවා මේ රෝහලක මුත්‍රා සංග්‍රහාගාරයෙන් ගෙනාපු රෙදි අපි ගාව තියෙනවා. ඒක දැන් අපින් හාමුදුරු ඉල්ලලා තිනවා මේ ප්‍රමාණයට මහලා දෙන්න කියලා. අපි දැනටත් තිනවා. ඒක දැක්කම ඕන කෙනෙක් දන්නවා මේ අපි රෝහලකින් තමයි ඒක දුන්නේ. ඒ පරිහරණය කරන්න ස්වාමීන් වහන්සේ කැමැත්තෙන් ඉන්නවා. ඉතින් රෝහලකින් අපිට ලැබුණ මේ මල සිවුර ඔතන ලද සුදු රෙදි මේ තියෙන රෝහලකින් මේ ප්ලාස්ටර් වගේක් තියෙන මේ බෑග් එකේ ගහලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මේකට සාමාන්‍ය ඉතින් සුදු බෙඩ් ෂීට්. මේ ඔක්කොම මේක ඒකට සාක්ෂි තමයි මේ තියෙන මේ බෙඩ්ෂීට් වල ඔක්කොම මේ තියෙන්නේ. මේ සියලුම බෙඩ්ෂීට් තියෙන්නේ මේ මල සිරුර ඔතරලා පසුව සෝදාගත්ත රෙදි. සියලුම දේවල් මේන් තියෙනවා 15. මේකේ තියෙනවා 3 සිවුරු පට්ටලයක් මහන්න තමයි ආමුදුරු අපිට බාර දීලා තියෙන්නේ. තනිපට සිවුර, දෙපට සිවුර, අඳන සිවුර කියන කොටස් තුන මහන්න තමයි මේ රෙදි වල තියෙන්නේ. ඉතුරු වුණොත් තව සිවුරක් තනිපට සිවුරක් මහන්න කියලා තමයි මේ රෙදි ඔක්කොම අපිට ඒවල තියෙන්නේ. මේ ඔක්කොම මල සිරුර ඔතපු රෙදි. අද සමාජයේ එවැනි හාමුදුරුවෝ ඉන්නවා. ඉන්නවා අපිට.